බුවන් මැහුම් පිසලත ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම චාන්දනී වේරගම. ඉතින් බොහෝ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණා මේ මහනකොට අපිට ඇතිවෙන ගැටලුවක් සම්බන්ධව. ඒ කියන්නේ අපේ නූල් මහන ඇඳුමේ නූල් බුරුලට යන්නේ මොකක් නිසාද, ඒකට විසඳුමක් දෙන්න කියලා. ඉතින් ඒක තමයි අද මම කියලා දෙන්න අදහස් කරන්නේ. බොහොම සරලයි, මේක විනාඩියක් වගේ යනකොට අපිට මේක හරියට හදාගෙන අපේ වැඩ ටික එහෙමත් නැත්නම් අපේ මෙහුම් ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මුලින්ම බලමු, දැන් මගේ මැෂින් එකේ මම හදලා තියෙන්නේ ඇත්තටම නූල බුරුලට යන විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. මම මේක පෙන්වන්නම්. මේ විදිහට මේක ගොඩාක්ම බුරුලට ගිහින්, ඒ කියන්නේ පිටිපස්සේ මේ මෙහුම ගුලි වෙලා යන තරමට ගිහිල්ලා තියෙන්නේ. නැවත බලමු. මේක බලන්න, මේක දැන් ඉස්සෙල්ලා මහපු මෙහුම නෙමේ, පස්සේ මහපු මෙහුම තමයි මේ චුට්ට චුට්ට වෙනස් වෙවි ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙදී අපි දැන් සාමාන්‍යයෙන් අපි අපේ මැෂින් එකේ මහනකොට උඩ කියන්නේ මේ හොඳ පැත්තෙන් නූල් හරියට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ කනපිට පැත්තේ තමයි මෙහෙම හැදෙන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ උඩ. මෙන්න මෙතන මම පෙන්නන්නම්. මෙතෙන්දී අපේ වැරද්ද තියෙන්නේ අපේ මේ ඉදි කටට දාලා තියෙන නූලේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක අපි හොයාගන්නේ බලමු. මෙන්න මෙතන මේ ටෙන්ෂන් එකේ තියෙන බුරුලට තමයි මේ විදිහට වෙන්නේ එක ගැටලුවක් එක. එතකොට අපි කරන්න ඕනේ මේක අපි චුට්ටක් දකුණු පැත්තට කරකවලා බලන්න. ඒ කියන්නේ තද කරන්න ඕනේ. මේ පැත්තට එක පාරක් කරකවලා බලන්න, ඊට පස්සේ නැවත මහන්න, නැවතත් කරකවලා බලන්න එක පාරක්. ඒ විදිහට මහන්න. දැන් බලමු අපි මේක කොහොමද මෙහෙන්නේ කියලා. මේ බලන්න දැන් චුට්ටක් ඒත් තියෙනවා. මේ ඔබට පේනවා මේක ළඟට කරලා බැලුවොත් චුට්ටක් බුරුලට තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ නැවත මෙතනින් තව චුට්ටක් එක භාගයක් වගේ මේ පැත්තට තද කරනවා. අපි වෙන රෙදි කියලා කොහොමද බලමු. මේ අපි මහපු පැත්ත තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අනිත් පැත්ත. මේ විදිහට තවත් චුට්ටක් තියෙන. එතකොට අපි තව පොඩ්ඩක් රවුමක් විතර කරකවා ගන්න. දැන් බලමු අපි නැවත මහලා. මේ මෙහෙම තමයි මම අවසානයට මැහුවේ. එතකොට මේ පැත්තේ ඉස්සල්ලාම තියෙන මැහුම. දැන් ඔබට පේනවා දැන් හොඳටම මේක ලස්සනට තියෙනවා. මේ පැත්තේ මෙහෙම කරලා බැලුවොත් නූල් බුරුලක් නැහැ නේ. සමහර වෙලාවට තවත් ගැටලුවක් තියෙනවා. මේකේ දැන් මහනකොට අපි බොබින් එකේ නූල හරියට තිබුණ නැතත් හරියට මැහෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙම අපි මේක ඔබට පේනවද දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මේක දැන් මේ බලන්න මේක මම මෙහෙම කරනවා. මේක දැන් මේක සාමාන්‍යයෙන් පහළට එන්නේ පොඩ පොඩ මේ ඔබට පේනවා. ඒක තමයි හරිම ගාන. මේ මෙහෙම කරොත් මේ සාමාන්‍ය විදිහට මේ නූල යනවා. සමහර වෙලාවට මේ නූල තදට තිබ්බත් හරියට මැහෙන්නේ. ඒකද දැන් මෙතන පේනවා ඔබට පොඩි
ඇන දෙකක් තියෙනවා. පොඩි ඇන දෙකක් තියෙනවා. මේක පේනවා ඇති කියලා හිතනවා. මේ මෙන්න මෙතන. මෙන්න මේ ඇනේ ගොඩක් තදට තිබුණොතින් මේ නූල පහසුවෙන් මෙහෙට එන්නේ නැහැ ඇදිලා. ගොඩක් බුරුලට තිබුණත් හරියට මැහෙන්නේ නැහැ. ඒක නිසා අපි සමානව තියාගන්න. අපි දැන් පොඩ්ඩක් බලමු මේක මේ ඇනේ පොඩ්ඩක් තද කරලා කොහොමද මැහෙන්නේ කියලා. දැන් ටිකක් තද කරලා තියෙන මේ බලන්න. මේ නූල දැන් ගොඩක් තදයි මේ. මෙහෙම මේ තදයි. තව චුට්ටක් තද කරලා බලමු මොකද මේ වගේ වෙලාවල් එනවා. මේ දැන් මේක ගොඩක් තදයි. බලමු අපි මේක දාලා දැන් මෙතන ඉදි කට්ටේ නූල හරියට තියෙන්නේ. බොබින් එකේ නූල් තමයි පොඩ්ඩක් තදට තියෙන්නේ මේ. එදෙනවා හොරයි. බලමු මේ විදිහට තියලා මහන්නේ කොහොමද කියලා. දැන් මෙතනින් බැලුවත් නේ. දැන් මම මේක ඇද්දට නූල එන්නේ නැහැ. හරියට ස්මූත්ලි එන්නේ නැහැ. බලමු දැන් මේක මහලා මම වෙන රෙදි කොටසක මහන්න. කොහොමද මෙහෙන්නේ කියලා බලමු. මේකනම් මේ ඉසලා මේකේ නූල මේ දිගට තිබිච්ච එක. ඉතින් මෙහෙම තියෙනකොට මේක චුට්ටක් අපිට පේනවද මන්ද පුංචි රැල්ලක් හැදිලා තියෙන මෙතන චූටි චූටි රැලි හැදීගෙන යනවා. එහෙම නූල තදට තිබුණොත් නූල ගොඩක් බුරුල් කරලා බලමු. යට බොබ් සටල් එකේ නූල බුරුල් කරලා බලමු කොහොමද මෙහෙන්නේ කියලා. මේක ටිකක් බුරුල් කරනවා. දැන් අපිට දැන් මාමා ඉන්නකොට මේක සාමාන්‍යයෙන් මේ ගොඩක් කාලවට බුරුල් වෙනවා. ගොඩක් ඇඳුම් මහ මහ ඉන්නකොට මේක බුරුල් වෙනවා. එතකොට අපි බුරුල් වෙනවා. ඒක එතකොට මෙහෙන්නේ මෙහෙන මෙහුම ලස්සනට එන්නේ නැහැ. දැන් ගොඩක් බුරුල් මේක මේ. දැන් මෙහෙම උඩට ඉස්සුවොත් මේ නිකාම ඔහොම එනවා. හරි. දැන් බලමු මාලා කොහොමද තියෙන්නේ කියලා. බලන්න එහෙම වුණාම මෙන්න මේ උඩ නූල තමයි අපිට වෙනස් වෙවි යන්නේ මේ. ඔබට පේනව ඇති උඩ නූල ගොඩක් බුරුල්. ඒ කියන්නේ සටල් එකේ නූල තමයි නේ බොබින් එකේ නූල හරියට තිබුණ නැත්නම් මේ උඩ මෙහුම තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හදා ගන්න ඕනේ යට මෙහුම වෙනසක් තියෙනවා නම් මේ උඩින් තමයි අපි මේ ටෙන්ෂන් එක තමයි තද කරලා බුරුල් කරලා හරියට හරිගස්ස ගන්න ඕනේ. එතකොට උඩ මෙහුම හරියට නැත්තම් බොබින් එකේ නූලේ තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපේ මේ සටල් එකේ නූල් හිර වෙන්න බලනවා මේ ඇතුලේ මොනවා හරි චූටි ඩස්ට් එක හරි කියන්නේ දූවිල්ල හරි පොඩි නූල් කෑලි අරම හැඳිලා තියෙනවා නම් ඒත් මේක හරියට අපි මේ බොබින් එක දැම්මම හරියට හේතු වෙලා හිටින්නේ නැහනේ. එතකොටත් අපිට මේක හරියට මෙහොම ගන්න අමාරුයි. ඒක නිසා ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න. එහෙම වුණාම අපි මේක හොඳට කොටන් බඩ් එකකින් හරි හොඳට පිහදලා ගන්න ඕනේ. මේවා ඇතුළ මෙන්න මේ කෑලි ඇතුළේ නූල් රැඳිලා තියෙනත් වන් චූටි නූල් කෑලි. ඉතින් ඒ වගේ වෙලාවෙදී හරියට මෙහොම ලස්සනට එන්නේ නැහැ. ඊට අමතරව හරියට ඉදි කට්ට හරි විදිහට මැෂින් එකට දාලා තිබුණ නැත්නම් ඒත් හරියට මැහෙන්නේ නැහැ. ඊට අමතරව මෙන්න මේ ටෙන්ෂන් එකේ මෙතන ඔබට පේනවා මෙන්න මේ ඇතුළට දැන් නූල දාලා තියෙන මේ රවුම ඇතුලේ ඩස්ට් එක පිරීලා වගේ තියෙනවා නම් ඒකෙදිත් අපිට හරියට මැහුමක් එන්නේ නැහැ. ඉතින් අපිට මේක ගලවන්න පුළුවන්. ගලවලා මේක නැවත ඩස්ට් එක පිහදලා හැම දාගන්න පුළුවන්. මේක ගලවලා අයින් කරලා දාගන්න බැරි වෙයි කියලා හිතෙනවා. අපි මේක ටිකක් බුරුල් කරලා මෙහෙට අරගෙන අපිට මේවා පිරිසිදු කරලා නැවත තිබුණ විදිහට ගානට හරි ගස්ස ගන්න පුළුවන්. අපිට මේක සරලව තේරුම් ගන්න කියන්නේ ඔයගොල්ලන්ට මතක තියා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් උඩ නූල උඩින් තියෙන නූල හොඳට මැහිලා යට නූල මේ විදිහට මැහෙන්නේ අපේ මෙන්න මෙතන ටෙන්ෂන් එකේ තියෙන බුරුලක් නිසා.
බොබින් එකේ මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් නූල් බුරුල්ල තද වැඩි වගේ නම් උඩ නූලට තමයි උඩ මැහුමට තමයි ඒක බලපාන්නේ. ඉතින් ඒ සරල විදිහ මතක තියාගෙන මේ විදිහට කරන්න බලන්න. ඉතින් ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට. ඒක නිසා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අවශ්‍ය වෙලාවකදී මේක ප්‍රයෝජනයට ගනී කියලා මම විශ්වාස කරනවා. නැවතත් මෙවැනිම පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.